දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දැනට ක්‍රියාත්මක මේ ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනත එහෙමත් නැත්නම් PTA ගැන තමයි අප ඊයේ කතා කළේ. දැන් ඔය අලුතින් නව පනතක් ගැසට් කරලා තියෙනවනේ නේද? ඒ අලුත් පනත ගැන ලියන්න පෙර මේ දැනට ක්‍රියාත්මක පනත ගැන මීට වඩා දැනගන්න අවශ්‍යයි. ඊට පෙර තව එකක් ලියන්නම්. මේ මොන පනතට හරි අත උස්සන අයත් ඔය දියවන්නාවේ ඉන්නවා. මොන පනතට හරි. ඒකට හොඳම උදාහරණේ ඔය මෑතක ආපු 19-20 21 නේද? ඔන්න විදේශ පුරවැසියන්ට පාර්ලිමේන්තුවෙන්ට දෙන්න එපා කියලාත් අත ඔසවනවා. ආයි ඊළඟ වතාවේ කියනවා නෑ විදේශ පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා. ඔන්න ඒ අයම තමයි ආයි අත ඔසවන්නේ නේද? අපේ ඔය හුඟ දෙනකු ඒ කියන්නේ මන්ත්‍රීලා මැති ඇමතිලා හරියට නිකන් අර ඇමීබාවා කියන ඒකසෛලිය සත්වයා වගේ. ඇස් කන් නාසා නෑ නේද? තියෙන තැනේ හැටියට හැඩේ වෙනස් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි අර මේ ඇමීබාවා වගේම තමයි මහා ක්ෂණයත් කරනවා. මේ රටට මේ කලයාමට එක් ප්‍රධාන හේතුවක් තමයි මේ දේශපාලනඥයින් ඇමීබාවල වගේ ක්‍රියා කිරීම. හොඳේ දැන් එදා ඔය මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ ලෙස නේද? ඒ වගේමයි පුටින් ලෙසත් ඔය සමහරුන් ඔසවා තැබූ ගෝඨාභය දිහාද බලන්නනේ. අද බොහෝ දෙනෙක් සියලු පව් ගෝඨාභය පිට පටවනවා නේද? එදා ගෝඨාභයව වැයූ වැනූ කටවල් අද ගෝඨාභයව පතුරු අරිනවා නේද? දැන් එදා මහ බැංකු හොරා කියලා ලේබල් කළ රනිල් වික්‍රමසිංහව අරන් බලන්න නේද? අද ඔහුව වයනවා වනනවා නේද? IMF ණය අරන් දුන් විරුව ඔහුයි කියලයි දැන් මේ කටවල් වලින්ම කියන්නේ. එදා රනිල් කියලා කෑමර දුන්නු කටබල් සමහරක් වෙලාවට හෙට අනිද්දට නේද රනිල් හොඳයි කිව්වොත් පුදුම වෙන්න එපා. හෙට හෝ අනිද්දට අපොයි සජිත්ට වඩා රනිල් මාර ඇඩ්වාන්ස් පොරක්නේ. අපොයි අනුරට වඩා රනිල්ගේ දැනුම මාරයිනි කියලා ඇහෙන්න වුණොත් පුදුම වෙන්න එපා. ඒ තමයි ශ්‍රී ලාංකීය අපේ විශේෂත්වය. හොඳේ විශේෂයෙන්ම මේ හොඳ නරක කුමක් වුවත් ඔය දියවන්නාවේ ඉන්න වැඩි පිරිසක් මැති ඇමති වරප්‍රසාදවලට නේද පක්ෂයේ දාලා යන පක්ෂ මාරු කරන අය ඉතිහාසයේ ඕනෑ තරම් එකටත් සාක්ෂි තියෙනවා. ඒ අය අත එසවුවොත් ඔසවන්නෙම තම පක්ෂය වෙනුවෙන් විනා රට වෙනුවෙන් නෙමෙයි. හොඳේ ඊට උදාහරණ ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන 21ම විමසපුවාම ඕන තරම් හොයාගන්න පුළුවන්. දැන් මේ එන්ට යන ඔය ප්‍රති ත්‍රස්ත පනතටත් අය කතා දෙකක් නෑ අත ඔසවනවා සිකුරුයි. ඊට කදිම උදාහරණේ මේ අද පවතින PTA හෙවත් ත්‍රස්ත මර්ධන පනත නේද? මේ ආණ්ඩුවල මේ පනත් අර ගේබ්‍රියල් ගාෂියාගේ I only came to use the phone නැමති කෙටි කතාවේ මරියානම් ගැහැණියට පෙරවූ මානසික රෝගී කබාය වගේ කියලා ඊ අපි පැහැදිලි කළානේ නේද? දැන් බලමු මේ 1979 ඉඳලා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත එදා ඒක මේ අර යුදකාමී පරිසරයේ පදනම් කරගෙන තමයි හඳුන්වලා දුන්නේ. ඒ නිසා තමයි ඒකට తాවකාලික කියලා ඉස්සරහින් දාලා තියෙන්නේ. නමුත් මේ පනතර දැන් අවුරුදු 44ක්නේ නේද? 44ක් පුරා මේක ක්‍රියාත්මකයි. මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න අයගේ පාපොච්චාරණ පදනම් කරගෙන තමයි ඔය හුඟක් වෙලාවට රඳවගෙන ඉන්නේ. පාපොච්චාරණේ කියන්නේ තමන් කියන කතාව. අපේ රටේ පොලිසියට අහුණාට පස්සේ ආයේ මොනවා නොකිය ඉඳීවිද නේද? සාමාන්‍යයෙන් පාපොච්චාරණේ සාක්ෂි ලෙස අධිකරණේ බාරගන්නේ නැහැ. නමුත් මේ ත්‍රස්ත පනත යටතේ ඉහළ පොලිස් නිලධාරියෙකු ළඟ පාපොච්චාරණේ කළොත් ඒක වළංගු වෙනවා. අන්න එහෙම මේ දැන් ඒ විදිහේ එහෙම කියන කතා හරිද? තමයි ඔය මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ කිසිදු නඩු කටයුත්තක් නැතුව රිමාන් බන්දනාගාරගත කරන්න තරම් බොහෝ දෙනෙක්ව රඳවගෙන ඉන්න හේතු වෙලා තියෙන්නේ. සමහරුන් ඉන්නවා නඩු නැතිව අවුරුදු 10-15, නඩුවක් නැතිව අවුරුදු 10-15 රිමාන් බන්දනාගාරේ ඒ ඉන්නවා කියන එක මොනතරම් අපරාධයක්ද කියන්නේ. 2021 ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභා වාර්තාවට අනුව 2018 වෙනකම් 2018 සැප්තැම්බර් වෙනකන් අවම වශයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ 29 දෙනෙකු රිමාන් බන්ධනාගාර ගත කර තිබෙනවා. විශ්වාස කරන්න මේ 29 දෙනා අතුරින් 11 දෙනෙක් නඩු අහන්ට පෙර අවුරුදු 15ක විතර රිමාන් බන්ධනාගාරයේ ඉන්න අය. අවුරුදු 15ක් නඩු නැතුව වැරදිකරුවෙකු නම් නඩු පවරලා නඩු අහලා ගරු අධිකරණයෙන් එල්ලලා මරන්න හරි නියෝගයක් දුන්නම හිත හදාගන්න පුළුවන්. නඩුව අහලානේ
වැරදිකරු වෙලා ජීවිතන්තේ දක්කා හෝ එල්ලුම් ගහට යන්න වෙන්නේ කියලා. එහෙම නැතුව ඕනෙම මිනිස්සෙකුට නේද? මිනිස්සෙකු නෙමෙයි අපි හිතමු සුනකේකු හරි ආ නඩුත් නැතුව අධිකරණයේ වැරදිකරු කරන්නෙත් නැතුව අවුරුදු 15-16ක් රිමාන්ඩ් කරලා තියන් ඉන්න පුළුවන් කියන එක නේද? හරියට සුනකේක්ව අවුරුදු 10-15ක් කූඩුවක දාලා තියන්න පුළුවන්ද? මනුස්සකම යාන්තම්වත් තියෙන මිනිස්සුන්ට නේද? මේක පනතක්ද කියන්නකෝ. ආ ඔව් මේ පනත දකුණේ කතාබහට ලක් වෙන්නේ කොහොමද? වසන්ත මුදලිගේව අත්තරංගොට ගැනීමත් එක්කයි නේද? නමුත් මේ පනත යටතේ අදත් රිමාන්ඩ් බන්දනාගාර ගත කර සිටින දෙමළ රැඳවියන් ගැන මේ සිංහල සමාජයේ විවෘත කතිකාවක් ඇති වුණේම නැහැ. මේ 1979 ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ඇති භයානකකම තමයි පාපොච්චාරණයේ මත රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීමට ඇති හැකියාව. පාපොච්චාරණය කරන්නේ කාටද? පොලිසියට. අපේ පොලිසිය ළඟ පාපොච්චාරණය කරන්නේ නැති කවුද අප්පා නේද? අර වලහගේ කතාව මතකද? ඇමරිකාවේ පුහුණුවකට ලෝකේ රටවල් පහකින් පොලිස් කණ්ඩායම් ගියා නේද? අපිත් ගියා. ඒ පොලිස් කණ්ඩායම් වලට පැවරුණු වගකීම තමයි ඇතුලේ ඉන්න වලහෙක් අල්ලගෙන එන එක. දැන් ඉතින් එංගලන්තේ කියන්නේ මහා බ්‍රිතාන්‍ය පොලිස් කණ්ඩායම කැලේට ගියා. කැලේ පීර්ලා පැයකට පස්සේ ඇවිත් කිව්වා වලහෙක් නෑ කියලා. ඊට පස්සේ ඔය ජර්මන් පොලිස් ටීම් එකත් ගියා. වලහෙක් තියා හුණෙක්වත් අල්ලගන්න බැරුව ආවා. ওই විදිහට ප්‍රංශ ඉතලි පොලිස් කණ්ඩායමුත් ගියා ආවා. වලහෙක් නෑ කියාගෙන. දැන් ඔන්න අපේ වාරය ආවා. අපේ පොලිස් ටීම් එක බැස්සා කැලේට. පෑකට විතර පස්සේ අපේ පොලිස් ටීම් එක එනවා එළියට තඩි හාවෙක් පල්ලගෙන. හාවා මෙහෙම කෑ ගහනවා. අනේ ගහන්ට එපා ගහන්ට එපා මම තමයි වලහා. අනේ මම තමයි වලහා ගහන්ට එපා කියලා නේද? ඉතින් අපේ පොලිසියට ආන් ඒ විදිහේ පාපොච්චාරණ ගන්නටත් හැකියාව තියෙනවා. ඉතින් එහෙම පාපොච්චාරණ මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අරගෙනම නැද්ද කියලා අසමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ අලුතින් එන්ට යන ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව අප අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි කියන පද නමේ ඉඳලයි.